දවසක් යාළුවෝ හැම දෙනාටම ඔයාලා අද එක් වෙන්නේ to do hub ඉදින් ඉගෙන තවත් එක් වීඩියෝ එකකට. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ අපේ ඔන්ලයින් ගේමර්ස්ලාට ලොකු ප්‍රශ්නයක් වෙච්ච මේ net problem එක. මේ net problem එක සමහර අයට නම් අවුලක් නැතුව ඇති. ඒ කියන්නේ connect වෙනවා ඇති. මේක මම කියලා දෙන්න යන්නේ මේ connect වෙන්නේ නැති. ඒ කියන්නේ සමහරවිට මමයි මමගේ යාළුවෙක්ගේ මොකක් හරි game එකක් අරගෙන අපි දෙන්නට connect වෙන්න බැරුව ඉන්න අවස්ථාවකද මේ ගොඩක් හේතුවක් වෙනවා මේ net problem එක. මේ නැට් එක කියන්නේ අපිට කියන්නේ නේ ගොඩක් අය කියන්නේ ඕපන් තියාගන්න කියලා. අපි ඉතින් ඉන්බිල්ඩ් එන්නේ කොහමද ස්ට්‍රික්ට් හරි මොඩරේට් හරි එහෙම තමයි. මං ඔයාලට කියලා දෙන්නම් කොහොමද අපි මේ නැට් එක හරියටම කොහොමද ඕපන් කරගන්නේ කියලා. අපි බලමු. ඉස්සෙල්ලාම ඔයාලා ඔයාලගේ ඩෙස්ක්ටොප් එකේ ඉඳලා ඔයාලා ඕපන් කරගන්න Windows key එකයි R එකයි ඉබලා run එක. මේක ඉතින් කවුරුත් දන්නවා ඇති. ඊට පස්සේ ඒකේ CMD කියලා ගහලා ඔයාලගේ command prompt එක on කරගන්න. හරිනේ? මේ නේ මම ඔයාලගේ command prompt එකේ. ඊට පස්සේ command prompt එකේ ඔයාලා type කරන්න ip config කියලා. ඊට පස්සේ කියන්නේ මේක සරණ කලින් ඔයාගේ PC එක ඔයාගේ Wi-Fi වලට හරි එතනට හරි connect කරලා ඉන්න ඕනේ. ඊට පස්සේ මම මේක ගහපම් මේක එන්නේ නැත්නම් ඔයාලට ඒක එන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති IP4 address කියන එක. මෙන්න මේ address එක. මෙන්න මේ address එක. ඔය address එකයි අපිට ඕනේ මේ වැඩේට default address එකයි විතරයි. හරිනේ? ඊට පස්සේ ඔයා මේක පැත්තකින් තියාගන්න. පැත්තකින් තියාගෙන ඔයාගේ router එකේ settings වලට යන්න. ආ දැන් router එකේ settings වලට යන්නේ කොහොමද කියලා? මගේ දැන් dialog තියෙන්නේ. dialog එකේ 192 168 81. ඊළඟ router එකේ IP එක. router IP ගහලා router එකේ settings වලට යන්න. ඩයලොග් නෙමෙයි ඉතින් ඩයලොග් එක නම් මෙහෙම මේක ඊට පස්සේ ගහලා ඔයාලා සෙටින්ග්ස් වලට යද්දි ඔයාගෙන් ඉල්ලයි ලොගින් යූසර් නේම් පාස්වර්ඩ් කියලා. ඉතින් ඔයාලා යූසර් නේම් පාස්වර්ඩ් එක දෙන්න ඕනේ ඔයාගේ රවුටරේ යට ඇති යූසර් නේම් පාස්වර්ඩ් කියලා. ඒ කියන්නේ Wi-Fi එකට එන්ටර් වෙන පාස්වර්ඩ් එකයි යූසර් නේම් එක නෙමෙයි. තව එකක් ඇති IP එකට කියන්නේ රවුටරේ සෙටින්ග්ස් වලට යන වෙනම පාස්වර්ඩ් එකක්. මම දැන් SLT එකෙත් ඕක තියෙනවා. SLT ෆයිබර් එකේ පොඩි ප්‍රශ්නයක් ආවා කියලා මගේ යාළුවෙක් නම් කිව්වා. ඔයාලා බලන්න කොකටත් කෝල් එකක් දීලා ඒකේ යූසර් නේම් පාස්වර්ඩ් ඉල්ලගෙන රවුටර් එකේ සෙටින්ග්ස් වලට මෙහෙම අපි ලොග් වෙන්න ඕනේ. හරි දැන් මේ තියෙන්නේ රවුටර් එකේ දැනට් ලොගින් එක. අපි ඕකේ යන් ඩයලොග් යූසර්ස් කරන අඟුඩක් ලේසි වෙයි. security වල අපි යන්න ඕනේ DMZ settings. මේ settings වලට ගියා. දැන්ට ඔයාලගේ ඇත්තේ DMZ status එක disable විදියට. ඒ disable එක enable කරපුවම ඔයාලට ඒ DMZ IP එකක් ගහන්න. මෙන්න මෙතන මේ වගේ IP එකක් ඉල්ලයි. ඒ IP එකට ඔයාලා ගහන්න ඕනේ ඔයාලා IP config එකෙන් ගත්ත IPv4 address එක. මෙන්න මේ address එක. මේ address එක copy කරන්නත් පුළුවන් මෙතනින්. control C ගහලා copy කරලා මෙතනින් control V ගහලා copy කරගන්නත් පුළුවන්. ඊට වඩා හොඳයි type කරන එක. 192 168 දැක්කනේ මේ දෙක match වෙන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් apply කරන්න. apply දැන් මම apply කරලා නිසා මුකුත් වෙන්නේ නැත්තේ. ඊට පස්සේ එච්චරයි ඔතන තියෙන්නේ. ඊට පස්සේ ඔහොම යන්න ඕනේ UPnP settings. ඒකත් disable වෙලා ඇත්තේ. ඒකත් enable කරන්න. ඒකත් enable කරා. ඉතින් apply කරා. මෙතනින් ඊළඟේ net settings. මේක dialog එකේ තියෙන SLT එකේ නෑ. මම හිතන net settings කියන එකක් එක ප්‍රශ්නයක් වෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට settings එක හදාගන්න net settings එකෙන් මේකෙන් cone enable apply කරා. එච්චරයි රවුටරේ settings වලට නම් තියෙන්නේ. මට කියන්න මතකන ඔයාලා මේක කරන්න කලින් ඔයාලා ඉස්සෙල්ලා dialog එකේ customer care call එකක් දෙන්න ඕනේ. sorry guys මේක කියන්න මතකුණා. dialog එකේ ඔයාලගේ මම දැන් hotline number එකක් රවුටරේ පිටිපස්සේ තියෙන 4G connection කට්ටියට 0111 7100 කියන number එක SLT කියන මන් දන්නේ. ඩයලොග් එකකට කෝල් කරලා ඒකේ ටෙක්නිකල් සර්විස් එකට කතා ගන්න. කස්ටමර් කයා කතා කරලා වැඩක් නැහැ. ඒකේ යාලා ඉල්ලනවා අපේ නම්බර් එක ගහලා ඔයාලට ඕනේ කස්ටමර් කයාද ටෙක්නිකල් සර්විස් එක කියලා. ටෙක්නිකල් සර්විස් එකට කතා කරලා ඔයාලා මේක කියන්න ඕනේ. ඔයාලා කියන්න ඕනේ ඔයාලගේ IP එක, කියන්නේ මගේ IP එක public pool එකට දාන්න කියලා. IP එක public pool එකට දාන්න කියලා කියන්න ඕනේ. එහෙම කිව්වම යාලා දානවා. ප්‍රශ්නයක් නැහැ. ඒක බලන්න දෙයක් නැහැ. යාලා කොහොමද දානවා? මේ ඔකේ කියලා තව ටිකකින් ඉන්න මේ බලන්නකො කියලා එයාලා කියයි. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ තව එක වැඩයි. දැන් ඔයාලා IP එක දාලි වෙලා මේ සින්ටික හදනවා නම් හොඳයි.
හරි දැන්ට තියෙන මේක විතරයි ඊට පස්සේ අපි ඇත්තකින් තියාගමු ඊට පස්සේ සමහර අයගේ මෙතනින් එහාට මේක වැඩ කරනවා මගේ බලපු කට්ටියකින් SLT users ලගේ මේ ටික කරපම කෙලින්ම කනෙක්ෂන් එක ඕපන් වෙනවා net එක ඕපන් වුණා ඒත් ඩයලොග් යූසර්ස් ලම්ම ගෙත් වුණාද එනවද දන්නේ නැහැ මගේ නම් උනේ නැහැ මේක ඒ කියන්නේ මේ ටික කරලා විතරයි තව එක ස්ටෙප් එකක් තියෙනවා ඒගොල්ලන්ට කරන්න මම ඒකත් ඕනනම් මෙතනම කියන්නම් ඊට පස්සේ බලමු මේ ඔයාලා ඕපන් වෙයිද කියලා දැන් මේ ටික කරලා SLT ලා සම්මන්නේ මේ ටික කරලා බලන්නකො මේ ඔයාලගේ ගොඩක් දුරට ඕපන් වෙයි එහෙම නැති කට්ටියගේ ඊවන් ස්ටෙප් එක විදියට ඔයාලගේ මෙතන Wi-Fi හරි ethernet හරි මෙන්න මේ සිග්නල් එක තියෙන මෙන්න මේ icon එක right click කරලා ඔයාලා යනෝනේ open network sharing center කියන්න ඕනේ මම කොහොමද ලබන එක දන්නව ඒකට ගිහිල්ලා හරි ඒකට ගිහිල්ලා ඔයාලගේ තියෙන මෙතන connection මෙතන connection ethernet මගේ ethernet ඔයාලගේ තියෙන Wi-Fi කියලා ඒක click කරාම එන්න මේ වගේ එකක් එයි මෙන්න මේ වගේ එකේ properties ගන්න properties යා මෙන්න මෙතන තියෙනවා internet protocol version 4 මෙන්න මේකට ටික් එකක් දාලා නැත්නම් ටික් එකක් දාගන්න ටික් එකක් දාලා මේක උඩ double click කරා ඔයාලා ගැත්තේ obtain an ip address automatically මෙන්න මේකටයි මෙන්න මේකට ටික් දෙක දාලා ඇත්තේ ඔයාලා මේ ටික් එකට දැම්මට පස්සේ ඔයාලා මේ ඔක්කොම his අනිවාර්යෙන්ම මේක his ඇති මේක දාලා නැත්නම් මේක දැම්මට පස්සේ ඔයාලා මෙතන type කරන්න එයි මෙන්න මේ IP address කියන එකට ඔයාලා type කරලා දාන්න ඕනේ අර අපි ගත්ත IPv4 address එක ඒක දාන්න මෙන්න මෙතන ඒ මේක මෙතනට දැම්මා මෙතනින් නිකන් left click එක ගපු ගාම මේක automatically එනවා 255 255 ඔන්න කියලා මල එනවා tag ගාලා default gateway එකට දාන්න ඕනේ මෙන්න මෙතන කියන මේ default co මේදී මෙන්න මේක දාන්න න අතනට එච්චරයි කතන්දර ඊට පස්සේ මේකෙන් මේක obtain නම් තියෙන මේක usd පළවෙන් dns server address දැම්මා මෙන්න මේකේ dns server එකට අටේ පේඩියක් ගන්න 8i.8i.8i.8 අනිත් dns server එකට දාන්න 8i.8i.4i.4 ඔක දාන්නකො ඒක නම් කියන මන් දන්නේ නැහැ දාලා බා අනිවාර්යෙන් වැඩ කරනවා ඊට පස්සේ මෙතනින් ඕකේ කරා කිසිම ඔයාලගේ ඉන්ටර්නෙට් එක ප්‍රශ්නයක් වෙන්නේ මොකද මම කරලා ජීන්ස් අය මම කියන්නේ එක බය වෙන්න දෙයක් නැහැ මෙතනින් එසා ඕකේ කරා ඊටසේ රොමක් කරගිලා ඒක සේව් වෙයි ක්ලෝස් කරා මේකත් වැඩක් නැහැ ටර්නට් එකත් වැඩක් නැහැ ඊට පස්සේ ඔයාලගේ ගේම් එකේ හරි මොකේ හරි චෙක් කරලා බලන්න මගේ නයි තියෙන ප්‍රශ්නයක් උනේ මේ GTA V එකට ගහලා ගන්න අනිවාර්යයෙන්ම වැඩ කරනවා මෙන්න මම ඔයාලට පෙන්නන්න එක වැඩ කරනවා නැද්ද කියලා ඔන්න ගේම් එකට ආවා මේක මේ සම්පිලගත්ත يعني ස්ට්‍රීමින් එකෙන් බයි කරපු කට්ටියට තමයි නේ නැත්තම් ඔන්ලයින් ශ්‍රී ලංකාවේ කන්නේ බෑනේ අනිත් අය ගේම් එකට ආවා මම දැන් ඔයාලට පෙන්වන්න දෙන්නේ මේ net එක open වෙලා තියෙන තැන මොන වගේද කියලා ඉන්න ඔයාලට පෙන්වන්නම් yes call එකක් එනවා පොඩ්ඩක් ඉන්න ඔයදද ගියා මේ එනවද මම වී පාරක් ගන්න ආ මම මේ වී එකේ ඉන්නේ මේ පොඩි record එකක් දානවා බක් net එකේ නේ එහෙමද මේ පොප්පත් ඇවිල්ලා ඉන්නේවා මාත් මේ දැන් තමයි set කරන ගේම් එකේ අර ඔය වීඩියෝ එකක් එනවා හරියට මම එන්නේ මම නේ හරි ආ ඉතින් පොපා කියන්නේ ඉතින් මූට අපි ආදරයට කියන්නේ ආ එහෙම නැහැ උනට මේ හරි මම ඔයාලට පෙන්නන්න ආයි කතාවට එන්නු network information මෙතන net එක open වෙලා එච්චරයි තියෙන්නේ නේද VPN pin එකත් enable වෙලා තියෙන්නේ refresh කරලා පෙන්නන්න නැත්තම් මෙතන moderate නැත්තම් strict කියලා තියෙන්නේ එච්චරයි තියෙන්නේ අපේ වීඩියෝ එක ඔයාලට උදව්වක් වුණා නම් like එකක් දාලා subscribe එකක් දෙන්න මොනවාරි ප්‍රශ්නයක් වුණා නම් comment එකක් දාන්න අපි බලන්න මෙතනින් මොකක් හරි කරන්න පුළුවන් වේවි කියලා කොමත් මේ ටික කරම වැඩ කරනවා අනිවාර්යෙන්ම. අර මතකද කරන්නේ මේ ආ මේ අපේ ටෙක්නිකල් සර්විස් එකට කෝල් කරලා පබ්ලික් පෝල් දාන්න කිව්වේ. ඒක අනිවාර්යෙන් කරන්න. එච්චරයි තියෙන්නේ.
එහෙනම් අද වීඩියෝ එක ටිකක් දිගයි. එර පොඩ්ඩක් බලන්න. ඉතින් ලොකු ගැටලුවක් නැහනේ. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙ හැමෝම අපේ channel එකට subscribe කරන්න. මේ අපේ එකේ ටෙක් ගැන යනවා. තව Wi-Fi අපේ මේ router ගැන එක settings අපේ වෙනස් කරගන්න නැහැ. පොඩි ජිල්මත් අපි අනිත් එක්කන හදනවා. එතකොට programming කරන කට්ටිය ඉන්නවා නම් යාළට වෙනම එකක් යනවා. programming ගැන උගන්වනවා. එක එක scene තියෙනවා. games ගැන මං කරනවා. හරි, එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු.